නායකයන්ගේ අවසරයි සභාවේ අපි නායක සම්මන් අමිතතුමනි කුරුකල්තුමනි මේක පන්සලේ ඉඩම මේන් අවුරුදු 100කට උඩදී තමයි ඔබතුමන්ලාගේ ඒ කට්ටිය බදු ගත්තේ එහෙම බදු අර ඒ වගේම තමයි මීරක්කම් පල්ලියත් ඒ විදිහට බදු අරගෙන ඒක හැදුවා අපි 1950යි තමයි මම මහනුවරට ආවේ එතකොට අපි මාකට් එකට යන්නේ උටෙන් ඒ තිබුණු තත්ත්වය අපි දන්නවා එකම ගොඩනැගිල්ල තට්ටු දෙකක් නැහැ ඒක විදිහට තිබුණේ ඉතින් ඒක මේ කඩලා චන්ද්‍රා රණරාජා නෝනා තමයි පුරපති හැටියට හිටියේ එයාගේ අභිමතය අරගෙන මේක හැදුවා නමුත් අපි එදා උද්ඝෝෂණය කළේ නැහැ ඒක හදන්න ඉඩ දුන්නා දැන් ඒකේ ඔබතුමාලාට රැස්වීම පවත්වන්න ඉඩ තියෙනවා කවුරුවත් තහනම් කරලා නැහැ ආගම අදහන්න ඉඩ තියෙනවා කවුරුවත් තහනම් කරලා නැහැ ඉතින් එහෙම තියෙද්දී එච්චර පහසුකම් ඔක්කොම තියෙද්දී ආය මේක උඩට උඩට නංගන එක පිළිබඳව ජනතාවගේ විරෝධය තියෙනවා ඒක මේ නිකං අර අවස්ථා ගැනීම මෙයින් වෙන්නේ ඒකින්ද ඒව කරන්න එපා ඔබතුමාලා දැන් ඔය තියෙන මට්ටමේ ඒක තියාගෙන ඒ ආගම අදහන එක රැස්වීම් පවත්වන එක ඒව කරන්න මහනුවර නගරේ පල්ලි කීයක් තියෙනවද මුස්ලිම් මීරක්කම් පල්ලිය තියෙනවා ඔබතුමාලගේ ඔය දැන් කියන පල්ලිය තියෙනවා ඊළඟට කොටුගඩේ වීදියේ පල්ලිය තියෙනවා එතකොට කටුකැලේ රජ වීදියේ තියෙනවා මහජාවේ තියෙනවා පන්සල් තියෙනවා දුහම් බලන්නකෝ මේ මේ මෙච්චර මේ නගරේ දළදා හාමුදුරුව වැඩ ඉන්න නගරේ එහෙම පන්සලක් තියෙනවා මේ මල් රට්ටයි අස්කිරියයි රජ කාලේ මේවා දුන්නේ වුණා ඉතින් ඒවා එහෙම විතරයි තියෙන්නේ ආයි හොයන්නේ අන්න කතරගම දේවාලේ කාමර දෙකක් තියෙනවා පන්සල කියලා ඉතින් ඔච්චරයි තියෙන්නේ ඒක නිසා මේවා අවුස්ථා ගන්න එපා එහෙම අවුස්ථා ගත්තාම ඔබතුමන්ලාට ඔබතුමන්ලා වෙළඳාමේ තමයි මුල ඉඳලා ආවේ ඒක තමයි දැන් කරන්නේ ඉතින් මේවා අවුස්ථා ගත්තාම වෙන්නේ ඒකටත් පාඩුව ඊළඟට අපිට කියන්න වෙනවා ඒ වෙළඳාම් වලටවත් යන්න එපා උඹලා උඹලා අපේ වර අගු පිළ තියෙන කඩේකින් හරි බඩු ගනින්න යන්න එපා කියලා ඒව පවා මේව කරන්නේ කල්පනා කරලා මේ මේව මේව කරන්නේ මේ අවස්ථා ගන්නට දඟලන්න එපා දැන් බලන්න මේ මිනිස්සු ඇවිල්ලා මේ අද උපවාසයට ඔව් ඉතින් එහෙම මේ අපි මේ කරදර නොකරත් මිනිස්සු එහෙම ඉන්නේ මිනිස්සු ඇවිස්සෙන්න ඒවට මේ ඉඩ තියාගන්න එපා බොහොම කරුණාවෙන් මෛත්‍රී කාරුණිකව මේ ප්‍රකාශ කරනවා